ප්‍රවීණ රංගන ශිල්පිනියක් වෙන සුසිලා කෝට්ටගෙන්ගෙනයි අපි මේ කියන්නේ යන්නේ. ඉතින් සුසිලා වැඩ ගොඩක හිර වෙලා ඉන්න බව ආරංචි වුණා. ඕ කියන සතුටුයි. මේ දවස්වල මම ටිකක් කාර්ය බහුලයි. විකාශය වෙන ටෙලිනාට්‍යවල රූගත කිරීම අතරට අලුත් ටෙලිනාට්‍ය කීපයකටද ඇරයුම් ලැබුණා. ඒ රූගත කිරීම පෙබරවාරි මාස ආරම්භ වෙනවා. ඒ වගේම ලොකු කුඩා දූ දරුවන් සමග දවස ගෙවන සඳතරුමල් වැනි නාට්‍ය කතාවල රූගත කිරීම වලට මම සහභාගී වෙන්නේ හරිම සතුටින්. සිරස ටීවී සමග ඔබ අලුත් වැඩකට අත ගැහුවා. ඕවේක කොමඩි එකක්. රංගනයට අමතරව ඔවුන් මට තිළින දුන් ඒ අවස්ථාව ගැන මම සිරසට බොහෝ ස්තුතිවන්ත වෙනවා. කොමඩිය නම් කරලා තියෙන්නේ හනි ෆනි කියලයි. කොහොමද ඊට ලැබෙන ප්‍රතිචාර? තාම එක කොටසයි කළේ. බලමු ඉස්සරහට. කීප දිනෙකම දුරකතයෙන් කතා කරලා ඒ අගේ කළා. එච්චරයි. TikTok ෆැෂන් එක තුළද ඔබ ජනප්‍රියයි. තරුණ තරුණියෝ ඔබව බොහෝ අනුකරණය කරනවා. ඇත්තටම ඒ මට ලොකු සතුටක්. දයාවතීගේ චරිතය වගේම මා කළ බොහෝ චරිත අනුසාරයෙන් තමයි ළමයි නොයෙකුත් මාදිලියේ TikTok රංගනයන් කරන්නේ. ඒ වගේ මේවා ජනප්‍රියයි කියලත් මට ආරංචි. කසන් වීරසිංහ නිෂ්පාදනය කළ සයිබර් බෙගේ නම් YouTube නිර්මාණය තුළින්ද මා නොසිතූ ජනප්‍රියත්වයක් ලැබුවා. මේ සියල්ල තුළ මා අත්විඳින සතුට අසීමිතයි. මේ සියලු දෑ ඔබට ලැබුණේ දයාවතී කියන නමෙහි වූ ලක් එකට කියන්නේ ඇත්තද? සම්පූර්ණ ඇත්ත. සුසිලා කෝට්ටගේ අද සිටින තැන කොතනද? එතන ඇයට ලැබුණේ දයාවතී යන නාම මාත්‍රෙහි වාසනාවටයි. එච්චරටම ලක් එකක් වූ දයාවතීව අතහැර දැමුවේ ඇයි එහෙනම්? ඒක නම් ටිකක් පරණ කතාවක්. හැබැයි මම කෙටියෙන් උත්තර දෙන්නම්. ඒ දවස්වල කෝපි කඩේ කියන ජනප්‍රිය නිර්මාණය යම් ඒකාකාරී බවකට පත්වෙන විට එය අලුත් විදියට නිර්මාණය කරන්නටත් එම ශිල්පීන් වෙනුවෙන් යම් සාධාරණ දේ ඉදු කරන්නටත් පෙළ ගැසුණු අය අතර මමද එක්ුණා. බොහෝ කැපවීමෙන් අප ඒ සඳහා ගන්නා උත්සාහයට ස්වාධීන රූපවාහිනීන් අපට සහයක් ලැබුණේ නැහැ. කෝපි කඩේ සාර්ථකව ගොඩනගා ගන්න අපගත් උත්සාහයට එය අතීත නොදුන්නා විතරක් නෙවෙයි, අඩුම තරමේ අපට අගයක් දුන්නේද නැහැ. දැනුණ කලකිරීම අපමණයි. ඉතින් හැමදාමත් කෝපි කඩේට ණයවන දයාවතීට මම හරි දුකෙන් සමුදුන්නා. ඒවකට පැවැත් වූ සම්මාන උළෙලේදී දයාවතී ඔබව ජනප්‍රියම නිලිය කළා. ඕ වේ විතරක් නෙවෙයි, 2010 වසරේ දකුණු පළාතේ හොඳම දස දිනාට දුන් කලා ප්‍රසාදිනී සම්මානයේද මට ලැබුණා. සත්‍යකින් මිද මට හරි අහිංසක ආඩම්බරයක් දෙනුණා. දන්නවද ඇයි කියලා? සම්මාන ප්‍රදානය අවසානයේ මාහා වේදිකාවේ හිටපු අය අතර හිටියේ විවිධ ශේෂ්ත්‍රයන්හි නම රැද්දූ පුද්ගලයන්. දේශපාලනයෙන් මහින්ද රාජපක්ෂ, ක්‍රීඩාවෙන් සනත් ජයසූරිය, ලේඛන කලාවෙන් සුගත පාලද සිල්වා යන ප්‍රවීණයන් සමග මමද සිටියා. ඒ හැමදේටමත් දයාවතීගේ වාසනාව බලපෑවා මං හිතන්නේ. දයාවතීව හැරයාම ගැන ඔබ කනගාටු වෙනවද දැන්? අනේ නැහැ, ක්‍රිෂ්ට චිල්ඩ්‍රන් මහත්තයාට තමයි මම එදා කිව්වේ. පළමුවෙන්ම කෝපි කඩේ මම අතහැරියා මෙතනින් මට ඇතිවෙයිද නැතිවෙයිද දන්නේ නැහැ කියලා. එතකොට එතුමා මට කිව්වා බය වෙන්න එපා, කෝපි කඩේට සම්වීම ඔබට හොඳ ආරම්භයකට මඟ පාදාවි කියලා. ඒ අනාවැකිය හරියටම හරි ගියා. පළවෙන්ම ඔහු මාව හිතවත් අධ්‍යක්ෂවරුන්ට රෙකමෙන්ඩ් කළා. ඒ රෙකමෙන්ඩ් එක තමයි අද වෙනතුරුව මගේ ටෙලිනාටි කලාවට ආරම්භය වුණේ. එස්.ටී. ප්‍රේමරත්නයන්ගේ පාලමයට චිත්‍රපටයේ දී ගීතා කුමාරසිංහ ඔබට ඉතා දරුණු ලෙස පහර දුන් කතාවක් මත ඔය ගැන කතා කිරීමෙන් දැන් පළක් නැහැ. මම හිතන්නේ මොකද දැන් ඈ මා සමග සුහදව කතා බහ කරනවා. ඒ දවස්වල කෝපි කඩේ තිරනාටකයටද එම පහර දීමට විරුද්ධව කතාංගයක් ගෙතුණා. නොකියා කොහොමද, මට සිදු අසාධාරණිය ගැන හැම තැනකම කතා බහ කළා මතකයි. ඉතාම සුළු කාරණයක් හේතු කොටගෙනයි ගීතා කුමාරසිංහ මාව බිම දාගෙන ඉතාම දරුණු ලෙස පහර දුන්නේ. තවමත් තුවාල කැලල් මගේ සිරුරේ තියෙනවා. එස්.ටී. ප්‍රේමරත්න මහතා මැදිහත් නොවෙන්නට මට එදා ඊට වැඩි දෙයක් වෙන්නට තිබුණා. දයාවතීට සමුදීමත් සමග ස්වාධීන රූපවාහිනියෙන් ඔබට ලැබුණේ කුඩම්මාගේ සැලකිලිද? මෙහෙමයි, හැමතැනකම හැමදාම ශ්‍රී ලාංකීය කලාකරුවන්ට කුඩම්මා සැලකිලි තමයි ලැබුණේ. අර සංගමේ මේ සංගමේ කියලා සංගම් තියෙනවා. ඒවා නමට පමණයි. තවත් පැත්තකින් කලාකාරයෝ විවිධ ආණ්ඩුවලට කඩේ යනවා. තනතුරු ගත්තට පස්සේ බලන්නේ තමා ගැන විතරයි.
එන්නේ නම් කලාවට සෙතක් කරන්න කියලායි කෝපිකඩේ පර්ණම රංගන ශිල්පියෙකු කේඩී සිරිපාල මහතා අසනීපව ඉන්නවා. කිසිම කෙනෙකුගෙන් තාම නම් ඔහුට අනුග්‍රහයක් ලැබී නැහැ. හැබැයි කියන්න සතුටට කාරණාවක් තියෙනවා. ඒ තමයි ස්වාධීන රූපවාහිනියේ වත්මන් සභාපතිත්වය ගැන. ඇත්තෙම සුදත් රෝහණ මහතා කලාකරුවන් වෙනුවෙන් යමක් කරනවායි කියන හැඟීම කාටත් දැනී තියෙනවා. අඩුගානේ වයසට ගිහින් ඉන්න කලාකරුවන් ගැන රටට තොරතුරු කියන කලාකරුවන්ගේ උපන්දිනයේ සමරන මෙහෙවරකින් එතුමා ස්වාධීන රූපවාහිනිය තුළ ආරම්භ කර තියෙනවා. මහ ලොකු යමක් නෙවෙයි වුණත් රටට අමතකව යන කලාකරුවන් වෙනුවෙන් එවන්නක් හෝ කරවීම කාටත් සතුටක්. නවකයන්ට පැවසීමට යමක් ඔබ සතුව තියෙනවද? කිසිවකින් සැලෙන්නට එපා. බාධක ජයගන්න, කැපිලි කෙඩිලි පහර දීම් ගැහීම් දරාගන්න. එදා පාලම යටදී ගීතා කුමාරසිංහගෙන් වැදුණු වැදිල්ලට මම මානසික වැටුණානම් සුසිලා කෝට්ටගේ අදසුන් මේ ගමන එන්නට තාමත් කලාව තුල නමක් තියාගෙන ඉන්නට පන්නරය දුන්නේ ගීතා මට එදා ගහපු ගැහිල්ල තමයි. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතුම් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.